ලස්සන බෑග් එකක් මට හම්බුණා. දැන් මේ බෑග් එක තෙල්ලගෙන ගෙදර යන්න තමයි හදන්නේ. මොකද උදේ 11ටත් ළඟ නිසා. බලන්නකෝ ඊට කලින් මේ බෑග් එක ඔබට පෙන්වලා ඉන්න. හරිම ලස්සන බෑග් එකක්. මේක මොන වෙන්ද හදලා තියෙන්නේ? ඔබට හිතන්න පුළුවන්ද බැලුව බැලුමට මොන වෙන්ද හදලා තියෙන්නේ කියලා? සමහර විට කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. හැබැයි එක සැරේටම පුංචි අපහසුාවක් දැනෙවි. පන්වලින් තමයි මේ ලස්සන බෑග් එක හදලා තියෙන්නේ. මම පොඩ්ඩක් මෙහෙම දාගෙනත් පෙන්වන්න ලස්සනද බලන්න. හිතෙනවා හරිම ලස්සනයි වෙනස් පෙනුමක් තියෙනවා කියලා. ඕනම කෙනෙක්ට ඕනම තැනකට අරගෙන යන්න පුළුවන්. මොකද අද කාලේ මේ කාන්තාවෝ තරුණිය හරි කැමති වෙනස් විදිහට වෙනස් නිර්මාණ තමන්ගේ විලාසිතාවලට එකතු කරගන්න. ඒ නිසා අපි අවසාන විශේෂාංගයෙන් බොහොම ලස්සන පන් බෑග් එකක් නිර්මාණය කරගන්න විදිය කියලා දෙන්නේ. හුරු පුරුදු කෙනෙක් ඉන්නේ අත්කම් නිර්මාණ ශිල්පිනී දිලිනි දාල්විස් ඉන්නවා අදත් අපිත් එක්ක. කොහොම වටින කියන නිර්මාණ අපිට කියලා දෙන අයවත් සුබදැසනක්. ඉතින් අද ලස්සන බෑග් අරගෙන ඇවිල්ලා තියෙනවා. වටිනාකම ඉන්නවා බොහොම වැඩි කියලා බැලු බැලමට තේරෙනවා දෙරෙනි. මේ පංවලින් නේද මේක කරලා තියෙන්නේ? ඔව් පංවලින් ගොඩක් අය ගියපාර වැඩසටහනදී ඉල්ලීමක් කරලා තිබ්බා බෑග් ගැන විදසටහනක් කරන්න කියලා. එහෙනම් තමයි මම අද පම් බෑග් එකක් අරන් ආවේ. දැන් සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල තියෙනවානේ ගොඩක් අය කැමති ඔය ටොට් බෑග්ස්, ඒ වගේම නැචුරල් දේවල් වලින් ස්වභාවික දේවල් වලින් කරපු බෑග්ස් හදන්න ගොඩක් අරන් යන්න ගොඩක් තරුණියෝ කැමතියි. ඒ හින්දා මං හිතුවා දැන් නිකම්ම පම් බෑග් එකක් අරන් යනකොට වඩා ඒකට තව ටිකක් වටිනාකමක් එකතු කරලා මොන හරි කරන්න පුළුවන් නම් මං ඒකට හෑන්ඩ් පේන්ටින් වලින් මේ වගේ නිර්මාණයක් කරන්න උත්සාහ කරා. අර ඔබ කිව්වා වගේ මේ මමත් වැඩිපුර දැකලා තියෙන්නේ සාමාන්‍ය මේ අපි ස්වභාවිකව දකින පන් වලින්ම තමයි බෑග් තියෙනවා. හැබැයි මේ වගේ නිර්මාණයක් දැක්කේ අද තමයි. පන් බෑග් එකට මේ වගේ ලස්සන කලාත්මක රූපයක් එකතු කරපු එක. අපි හදන්න පටන් ගමු. ඒ අතර තව එක බෑගයක් තියෙනවා මම අතර ගන්න. මං හිතරේ මම මුලින් තියාගෙන හිටපු එක තමයි හදන්න ගන්නේ නේද? හරි දිලිනි, අපි ඕන කරන දේවලුත් මතක් කරමු. මේ අතරේ මගේ අතේ තව බෑගයක් තියෙනවා, ඒකත් බලන්න. අපි කියමු මොනවද ඕන කරන්න කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ෆැබ්‍රික් පේන්ට්. හැබැයි ෆැබ්‍රික් පේන්ට් ගන්නකොට මතක ඇතුව ෆැබ්‍රික් ඇක්‍රලික් කියන පේන්ට් වර්ගය ගන්න ඕනේ. ඒකෙන් අවශ්‍ය වෙනවා අපිට කළු වර්ණය, මේ හෙලිකෝනියා කියන අපි මේ මම මල් වර්ග ටිකත් මෙහෙම කියන මේ ට්‍රොපිකල් තීම් එකකට කරලා තියෙන එකක් හින්දා මම හෙලිකෝනියා ෆ්ලවර් එකයි වද මලකුයි ඒට ඒකත් එක්ක යන කොළ වර්ග තමයි පාවිච්චි කරන්නේ. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් කළු වර්ණය මේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට. තැමිලි පාට, කහ පාට, දම්, රෝස, කහ පාට, දුඹුරු පාට, ඒ වගේම ටර්කිෂ් බ්ලූ කියන වර්ණයයි සේජ් ග්‍රීන් කියන වර්ණයයි තමයි මම මේක පාවිච්චි කරලා තියෙන්නේ. සුදු වලින් ඩීටේල්ස් දීලා තියෙනවා. කලර් කම්බිනේෂන් එකත් හරි වැදගත් නේද? නිර්මාණයක් ස්මතු කරලා පෙන්වන්න ඒ ලස්සන වැඩිපුර අපිට දකින්න. අර ඔබ මේ ෆැබ්‍රික් පේන්ට් එක පාවිච්චි කරද්දී විශේෂ වර්ගයක් කිව්ව නේද? ඒකට හේතුව මොකද්ද දිලිනි? දැන් ෆැබ්‍රික් පේන්ට් තියෙනවා එක එක වර්ගයේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. අපි කතා කරන අතරේ වැඩේ පටන් ගමුද? ෆැබ්‍රික් පේන්ට් ගද්දී නිකන් ෆැබ්‍රික් පේන්ට් ගද්දීත් ගත්තොත් එහෙම ඒක හැම දෙකකදීම යූස් කරන්න බෑ. දැන් විශේෂයෙන් මම අර සිල්ක් පේන්ට් කරද්දී හැම වෙලේම කියනවා එක අර තික්නස් එක විදිහට බලලා ගන්න කියලා. ඒ වගේම මේකෙදී අපි ඇක්‍රිලික්ම ගන්න කියන්නේ ඒ කියන්නේ අපි මේ පන් වර්ගයටත් මේක ඇබ්සෝබ් වෙන විදිහට නේද අල්ල ගන්න විදිහට මේ ඇක්‍රිලික් කරන්න ෆැබ්‍රික් පේන්ට් එක දැවවල ඒ වගේ පන්වල මේ වගේ දේවල් වලත් ආලේප කරන්න පුළුවන්, හේදුවම යන්නේ නැහැ. අපි දැන් සම්පූර්ණයෙන්ම කළු පාට වර්ණයෙන් තමයි පන් කොටස ස්වභාවික පන් වර්ණය ආවරණය කරගන්නේ නේද? මම දැන් මේ කොටස කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මම නිකන් ගන්න විදිහ පෙන්නන්නම්. මේක මම මේ සඳහා භාවිතා කරන්නේ නම්බර් 12 කියන බ්‍රෂ් එක. මීට වඩා ලොකු එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි, අපි දැන් මේ මූලික පියවර විදිහට මේ කළු පාට වර්ණය ආලේප කරලා ඊට පස්සේ මේක වේලෙන්න තියන්න ඕනේද? වේලෙන්න තියන්න ඕනේ පැය දෙකක් විතර වේලෙන්න තිබ්බොත් එහෙම. එක අවුමේ තියන්න ඕනේ නැත්නම් සාමාන්‍ය ඒක වෙල්ල මේ පැය දෙකක් වේලෙන්න තිබ්බොත් හොඳට ඇලෙන්නේ නැති ගතියට තියෙනවා. හරි, ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊට පස්සේ මම නම්බර් 8 කියන බ්‍රෂ් එක ගන්නවා. ඊට පස්සේ මම අර හෙලිකෝනියා කියන අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන ට්‍රොපිකල් ෆ්ලවර්ස් වල තියෙනවා. ඒ හින්දා මම තැඹිලි වර්ණය අරගෙන අපි මේ දිලිනි දැන් ආධුනික කෙනෙක් මේක කරනවා නම් අපි ස්කෙච් එකක් දාගන්න ඕනේද? ප්ලෑන් එකක් ඇඳ ගන්නවා නම් ගොඩක් හොඳයි. ඊට දැන් පුරුදු කෙනෙක් නම් ඉතින් මෙහෙම මාදිනක තමයි
ලේසි වැඩේ. ලේසි නේද? කළු පාට වර්ණයත් එක්ක තැඹිලි පාට වර්ණය බොහොම ලස්සනට ස්මතු වෙලා පේනවා. අර ට්‍රොපිකල් කලර්ස් කියන එක පාවිච්චි කරා නම් ලස්සනට එනවා. අපි දැන් කලින් පෙන්නපු නිර්මාණයේ මේ අපි කලින් පෙන්නපු බෑගගේ පිටුපස කොටස තමයි අපි මේ නිර්මාණය කරගන්නේ. ඉදිරිපස කොටස අපි මුලින්ම පෙන්නවා. ඒ විදිහටම තමයි නේද දෙන්නේ පිටුපස කොටස මල්ටික අපි හදාගන්නේ. දැන් පේන ඇති අර වේලුන් නැති කොටස කරන්න ගියාම චුට්ටක් මික්ස් වෙන්න බලනවා. හසු වෙන්නේ. ඒක තමයි මමත් අහන්න ගියේ. හොඳින්ම මේ වේලෙන්න ඕනේ අපි භාවිතා කරපු කළු පාට වර්ණය. මේ මල නිර්මාණය කරගන්නේ. ඉතින් අත හුරු කෙනෙක් නම් පහසුවකින් තොරව ලස්සනට මේක නිර්මාණය කරගන්න පුළුවන්. හැබැයි අලුතෙන් ඔබ මේ වගේ නිර්මාණයක් කරනවා නම් වෙනම කොලේක හරි ඇඳලා පුරුදු වෙලා කරන එක හොඳයි නේද? කොතනද අඳින්න කියලා කලින් ප්ලෑන් එකක් තිබ්බනම් මල් වර්ග ටික අපිට මේ ෆැබ්‍රික් කලර්ස් හොයාගන්න එච්චර අපහසුයක් නැද්ද දෙලිනි? මේ වගේ වර්ග නම් ගොඩක් තියෙනවා අරගන්නකොට. හොඳ තික්නස් එක තමයි හැම වෙලේම බල්ලා ගන්න ඕනේ. කයි ඇක්‍රිලික් ෆැබ්‍රික් පේන්ට් ද කියන එක. මේක කල් පැවැත්ම කොහොමද ගොඩක් කල් තියාගන්න පුළුවන්ද? ඔව් ගොඩක් කල් තියාගන්න පුළුවන්. يعني පන් දිරනකම් මේ බෑග් එකත් මේ විදිහටම තියෙනවා. මේ ඇක්‍රිලික් ෆැබ්‍රික් පේන්ට් යූස් කරාම මේක හෝදන්න උනත් පුළුවන්. අර නිතරම හෝදන්න නැතුව සාමාන්‍ය වෂර්ස් වලට මේක පාවිච්චි කරන්න පුළුවන්. පන් බෑග් එකක් කියලා කියන්නේ හරි ශක්තිමත් බෑග් එකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ නිර්මාණයක් කරලා තියාගන්න එක වටිනවා. අපතේ යන්නේ නැහැ. ඔබට ඕනම තැනකට අරගෙන යන්න පුළුවන් නිසා අපි දැන් වෙන වර්ණයක්ද භාවිතා කරන්නේ. අපි මේකේ අර පොඩි කහපාට වර්ණයෙන් මික්ස් කරන්න යන්නේ. අපි මේ මලටමද කහපාට වර්ණයෙන් මික්ස් කරන්නේ. පොඩි ෂේඩ් එකක් ෂේඩ් එකක් යන්නේ. මම මේ ඇඳගෙන ඉන්නේ පොඩක් එහෙ රටාව තියෙනවා කියලා හිතනවා. දැන් මේ වගේ දවස්වල දැන් මේ දවස්වල අගෝස්තු මාසේ විදේශිකයන් එහෙම පැවිනෙන මාසයක් නිසා මම හිතනවා මේක අර ව්‍යාපාරයක් විදිහට කරන කට්ටියට උනත් පොඩි තමන් විකුණන දෙයට අගයක් එකතු කරන්න පුළුවන්. ඔව් මේ පෙරහැර තියෙන මාසේ නිසා මේ විදේශිකයන්ගේ පැමිණීම ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම ලංකාවේ එහෙම කර්මාන්තයක් කරගෙන යන අයට විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙනත් මේ නිර්මාණ කරන්න පුළුවන් ඒ කර්මාන්තය වෙනුවෙන්. ඉතින් ඔබට අලුත් අදහසක් තමයි අපි නුගසවනේ අත්කම් විශේෂාංගයෙන් අරගෙන ඉන්නේ. ඕන දැන් පොඩි ප්‍රමාණයක් අපි කහපාට එකතු කරගත්තා. ඒකට වැඩි පෙනුමක් අලංකාරයක් අපේ නිර්මාණයට එකතු වුණා. දැන් අපි මොන පාටද පාවිච්චි කරන්නේ? දැන් මේක වේලෙන්න තියලා අපි ඊළඟට අපේ වද මලන ගන්න යන්නේ. ඒකට අපි අර තද රෝස පාට අපි හොට් පින්ක් කියලා කියන්නේ ඒ පාට තමයි පාවිච්චි කරන්නේ. අපිට රතු වර්ණේ වුණත් භාවිතා කරන්න රතු පාවිච්චි කරනවා. අපි ඒකේ මරුන් කියන කලර් එකයි දම් පාට වර්ණයයි. ඒක අර ට්‍රොපිකල් කලර්ස් වල තියෙන තීම්ස් වලින් මේ තුන තමයි වද මලට අපි ගන්නෙ. ඒ තුන මික්ස් කරලා තමයි අපි හදාගන්නේ වද මල. අර අපි කොච්චර මේ උඩින් වර්ණ එකතු කරාද අර කළු පාට එකේ ඒ වර්ණයත් එකට එකතු වෙනවා නේද? ඒක හැබැයි නිර්මාණයට හානියක් වෙන්නේ නැහැ නේද දෙදෙනි? අර පන් බෑග් ගේනක ඒ ගතිය තියාගන්න පුළුවන්. ඕනෙම නම් හැබැයි මේ පේන් දෙපැත්තටම ගෑවොත් මේ කළු පාට වහගන්න පුළුවන්. මම ටිකක් අර පන් ගතියක් තියනවට කැමති නිසා. දැන් කෙනෙක් ටෝරේ නම් මේකේ සම්පූර්ණයෙන්ම මූලික කොටසට කළු පාට ගාන්නේ නැතුව මේ වගේ නිර්මාණයක් සාමාන්‍ය නැචරල් පං ඒ මෙටීරියල් එකේම කරගන්නත් පුළුවන්. කරගන්නත් පුළුවන්. එහෙම අර ටිකක් කල් පැවැත්වෙන්න ඕන නම් වානිෂ් වගේ දෙයක් ගාලා ඒකට උඩින් හෑන්ඩ් පේන්ටිං පාවිච්චි කරන්න පුළුවන්. එතකොටත් හැබැයි වැඩි ලස්සනක් තියෙයි කියලා හිතනවා නේද? අපි දැන් මේ ඇඳගන්නේ වදමලනේ. අපි මේ අර කලින් දැකපු බෑග් එකෙත් හැබැයි සුදු පාට වර්ණය බේස් කෝඩ් එකක් විදිහට ගාගෙන තියනවා නේද? ඒකෙත් අර ස්වභාවික සම්පූර්ණ පං වර්ණය නෙවෙයි තියෙන්නේ. පිටිපස්සේ ඒ ස්වභාවික පාට කියන්නේ මේක. ස්වභාවික පං වර්ගය තියෙන්නේ මේ විදිහට. මේ තමයි ඒ පෙනුම. ඉතින් මේකත් හරි ලස්සනයි. කෙනෙක්ට මේ විලාසිතාවට
මේ පැහැයට කැමති නම් ස්වභාවිකත්වයෙන්ම මේ බෑග් එක අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න තියෙන වර්ණ ගන්වල මේ විදිහට අරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ මේකේ පැති දෙකම පාවිච්චි කරන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ අපි දැන් නිර්මාණය කරගෙන යන අතරතුරේ ඉන්නේ දෙලිනි දැන් අපි තාමත් ඒ වර්ණේම තමයි නේද? තාමත් ඒ වර්ණේමයි. හරි. අපි දැන් වෙන වර්ණයකින් අපි ලස්සන කරගමුද? මම ඊළඟට වදමල ෂේඩ් කරගන්න හිතුවා. අපිට සම්පූර්ණයෙන්ම කරන්න තියෙන්නේ කලර් කරගන්න එක තමයි නේද? මේකට දම් වර්ණයයි. දම් වර්ණය පෙත්තේ අගට. අපි දැන් මේ විදිහට නිර්මාණය කරගත්තට පස්සේ ආරක්ෂාවට හෝ කල්පවැත්මට ටොප් කෝඩ් එකක් වගේ මොනවා හරි එහෙම දෙයක් ආලේප කරන්න ඕනේ අවශ්‍ය නැහැ. කෙනෙක්ට එහෙම අවශ්‍ය නම් තියෙනවා ෆැබ්‍රික් ෆිනිෂර්ස් කියලා වර්ගයක්. ඒක පාවිච්චි කරලා ෆිනිෂර්ස් යොදා ගන්න පුළුවන් ඩියුන් එක. එතකොට අර කල්පවැත්ම වැඩි. එහෙම නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැහැ. මේ ෆැබ්‍රික් ඇක්‍රිලික් පේන්ට් ගත්තා. හරි. දැන් අපි මේ මල් ටික වර්ණ ගැන්වුවට පස්සේ අපිට මේකේ කොලාතු වගේ තිබුණා නේද? අපි පොඩ්ඩක් ඒ කොලාතුත් කොයි විදිහටද නිර්මාණය කරගන්නේ කියලා පෙන්නමු. කොලා මම මේකේ මලේ මෙරුන් කලර් එක මේකේ මැදට තමයි ඇඩ් කරන්නේ. එතකොට තමයි අර වද මලේ පාට එන්නේ. ගොඩක් ඉතින් මල් වල මේ ෂේඩඩ් කලර්ස් තමයි තියෙන්නේ නේද? මේ මලේ මැද කොටසේ. මේක මෙහෙමම තීද්දි කොලේට යනවා. හරි. ඒකට මම පාවිච්චි කරනවා මේ අර ග්‍රීන් වර්ග කීපයක් පාවිච්චි කරන්න ඕනේ. මේ හෙලිකෝනියා එකේ කොල වර්ගයක ඒකට මම යොදා ගන්න කොලේට. මම නම්බර් 0 කියන බ්‍රෂ් එකට සුදු සහ මේ ටර්කිෂ් ග්‍රීන් කියන කලර් එක තමයි මම යොදා ගන්නේ. ඒකට හරිම පුංචි බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න නේද? අපි මේ නටුව දෙතන අඳින්නේ කොළද? නටුව ඇඳලා ඒත් එක්කම තමයි කොළේ එන්නේ. අපි මේ සුදු වර්ණය පාවිච්චි කරන්නේ කොළ විතරක් ඇඳුවත් පේන්නේ නැති හින්දා කළු පාට වර්ණය අඳින හින්දා. තමන්ට කැමති තීම් එකක් මේ වගේ පන් බෑග් එකකට එකතු කරගන්න පුළුවන්. දැන් පුංචි ළමයෙකුට වගේ හදනවා නම් පොඩි ළමයෙකුට ගැළපෙන විදිහ තීම් එකක් වුණත් අපිට යොදා ගන්න පුළුවන් නේද? ඉස්රායිල් පේන සර්වියට්ස් වල තියෙන්නේ බබාලට කරපු සර්වියට්ස්. හරි. මේ ටිකක් පොඩ්ඩක් පෙන්නමුද වෝක කරගෙන යන අතරතුරේ සර්වියට්ස් කීපයක් තියෙනවා පුංචි බබාලට කරපු. මම පෙන්නන්නම් එකකින් එක. ඒ එක දවස් පහට හදපු පොඩි ළමයින්ට ගෙනියන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ ටියුස්ඩේද? ටියුස්ඩේ නේද? Be kind Chinook. හරි. අපි තව එකක් බලමු. මේ කීපයක් තියෙනවා. මේ මන්ඩේ. මන්ඩේට කලින් ටියුස්ඩේ පෙන්වන්නේ නේද? මේ තියෙන්නේ වගේ තව ලස්සන නිර්මාණයක්. හරි සිම්පල් ඩිසයින්ස් තමයි එකතු කරගෙන තියෙන්නේ. එතකොට තව එකක් තියෙනවා. අපි ඒකත් පෙන්වමු. තාම කොලේ නේද අඳින්නේ? මේ මොකද්ද? මේ තව නිර්මාණයක් ඒ වගේ. නොවගේ නිර්මාණ කීපයකුත් තියෙනවා. ඒකට ඔක්කොම තියෙන්නේ දෙලිනි සර්වියට්ස් නේද? ඒ දවස් පහේ සර්වියට්ස් පහ. පහක්. මේ කෙනෙකුත් තින්නෝ අපි ආවත් වෙන්නම මේ මොකද්ද? හරි. මේ තව එකක්. එකක් බලමු. වෙන්ස්ඩේ. තව අන්තිමට. ලස්සන ටෙඩි කෙනෙක් ඉන්නා. තර්ස්ඩේ. හරි. පුංචි ළමයිව ආකර්ෂණය කරගන්න ඒගොල්ලන්ගේ මනසට පොඩි සතුටක් දෙන්න වෙනස් විදිහට දකින්න මෙන්න මේ වගේ නිර්මාණ ඔබට කරන්න පුළුවන්. ඉතින් අපේ නිර්මාණයේ දිහාවට ගියොත් දැන් අපි කොලාතු තමයි අඳින්නේ නේද? මට හිතෙන වැඩිපුර නිල් පාට දිස්මතු වෙලා පේන්නේ කියලා අපි කොළ වර්ණයත් එකතු කරනවාද දෙලිනේ? කොළව කියන්නේ මේ ටර්කිෂ් ග්‍රීන් කියන එක තමයි මේ වයිට් එක එකතු කරන්නේ. පොඩි බ්ලූ ටච් එකකුත් එක්කනේ. ඊළඟ කොළ වර්ගය තමයි කොළ පාටින් එන්නේ. දිලින් දැන් කොච්චර කාලයක් තිස්සේ ඉඳන් ඔබ මේ නිර්මාණවල නිරත වෙනවද? දැන්
ඉතින් අවුරුදු 3ක 4ක වගේ ඉඳලා ඇත්තට මේක විනෝදාංශයක් විදිහට තමයි මම කරන්නේ. දැන් මේ වෙනුවෙන් හොඳ මාකට් එකක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් මම නිතරම කරන්නේ සාරිනේ. සිල්ක් සාරි වලින් කරන හෑන්ඩ් පේන්ටින්ග් දැන් බ්‍රයිඩල්ස් ඉඳලා වෙඩින් එකකට යන අය සාරි බ්‍රයිඩල්ස් ලා හෝම් කමින් ඒ ඔක්කොලාම දැන් ගොඩක් වෙලාවට හෑන්ඩ් පේන්ටින්ග් ඒව ගන්න බලනවා. එහෙම තමයි කාලයක් එක්ක පළපුරුද්දත් එක්ක නිර්මාණ තිරිස් දකින්නකොට තමයි ඒකට ආකර්ෂණයක් කැමැත්තක් එන්නේ. ටික කාලයක් යන ඕනම දෙයක වෙළඳපළක් වටිනාකමක් හදාගන්න. නමුත් තමන්ගේ උත්සාහයට සරිලන විදිහට ඒ වටිනාකම අපිට හදාගන්න පුළුවන්. අපි දැන් අන්තිම කොටස තමයි ඉන්නේ නිර්මාණයේ. සම්පූර්ණයෙන්ම අපිට අවසන් කරලා පෙන්නන්න කාල වේලාවම ආදී. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ඔබට අදහසක් ගන්න මේ නිර්මාණය හැකිතාක් දුරකට අවසන් කරනවා. ඊට පස්සේ මේ මම දැක්ක ලස්සන රිබන් එකකුත් එකතු කරලා තියෙනවා. ඒක වැඩි අලංකාරයක් වෙනුමක් වෙනුවෙන් අපිට එකතු කරගන්න පුළුවන්. දැන් නම් ඔන්න කොළපාටයක් දුනහම වෙනම ලස්සනක් තියනවා නේද? ඒකට තමයි අර එළිය එන්නේ. ඒකට අපි මෙහෙම මරුන් කලර් එකෙන් පොඩි ට්‍රොපිකල් ටච් එක දෙන්න මරුන් කලර් එක පාවිච්චි කරනවා. හරි, අපි අන්තිම කොටස තමයි දැන් කරගෙන යන්නේ. අපිට මෙතනින් පස්සේ මේ නිර්මාණය කරගත්ත විදිහ අපිට පෙන්වන්න පුළුවන් නේද? ඔව්. මේක තාම වේලිලා නැහැ. හරි, පරිස්සමෙන් මම පෙන්වන්නම්. ඔබ ගෙදරදී මේ නිර්මාණය කළොත් අඩුම වශයෙන් කොච්චර වෙලාවක්ද වෙලන්නට? වෙලන්න පැය දෙකක්වත් තිබ්බනම් හොඳයි. පැය දෙකක් පැය භාගයක් මේක ඉවර වුණාම තමයි. හා. ඇත්තටම අපිට බොහොම පුංචි වෙලාවයි ගියේ මේ නිර්මාණය කරන්න. නමුත් ඇය සෑහෙන කොටසක් අවසන් කරගෙන තියෙනවා. ඒ ඉතින් ඇගේ නිර්මාණ හැකියාවත් එක්ක. ඉතින් ඔබට පුළුවන් මේ වගේ නිර්මාණයක් කරගෙන රිබන් එකත් ගැට ගන්න විදිහ අපි පෙන්නමුද එක පැත්තකට. දැන් මේ පැත්තේ නම් ගැට ගහලා තියෙන්නේ. මේ රිබන් එක අපි මේක ඇත්තටම ගැට ගන්නට වඩා අලවන්න ඕනේ ගලවෙන හින්දා. මේකට අපි ෆැබ්‍රික් ග්ලූ එකක් පාවිච්චි කරනවා. ඔන්නඟට ලේස් වගේ කෑල්ලකුත් එකතු කරන්න පුළුවන්. නැත්නම් රිබන් ඕනම දෙයක් නේ. එක මේ ගැට ගහන එක වඩාත් ශක්තිමත් මේ අලවන එක වඩාත් ශක්තිමත් නේද? වඩාත් ශක්තිමත්. මේකේ පළවෙනි කොටස ගොඩක් හොඳට අලව ගන්න ඕනේ. මේක ඒත් අපි වොෂ් කරත් එතකොට ගැලවිලා යන්නේ නැහැ නේද? ෆැබ්‍රික් ග්ලූ එක එකත් අර හොඳ ෆැබ්‍රික් ග්ලූ එකක් ගන්න ඕනේ අනිවාර්යෙන්. අපිට ඔන්න මේකේ අර වෙනස්ම පෙනුමක් කියලා ඔන්න ටිකක් රතු වගේ රිබන් එකක් උනත් එහෙම පාවිච්චි කරන්න පුළුවන් නේද? ඇත්තටම අපේ බලාපොරොත්තු අරමුණ වෙන්නේ ස්වන් රැකියාවක් විදිහට ජීවිතේ සරි කරගන්න, ගොඩනගා ගන්න උත්සාහ කරන කාන්තාවන්ට අත්වැලක් ලබා දීම. ඒ බලාපොරොත්තුවම තමයි ඇත්තටම මේ වගේ නිර්මාණ අපි ඔබට කියලා දෙන්න ඉඩ ලැබෙන හැම විටකම. සහ ඔබේ බලාපොරොත්තුව හැමදාම නුගසවන වැඩසටහනකදී මේ වගේ නිර්මාණයක් අපිට කියලා දේවි කියන බලාපොරොත්තුව තියෙන නිසා තමයි අපි මේ වගේ නිර්මාණ කියලා දෙන්නේ. මොකද ඒ වෙනුවෙන් අපිට ලැබෙන ප්‍රතිචාරත් බොහොම ඉහළ නිසාම අපි හැමදාම මේ වගේ නිර්මාණයක් ඔබට කියලා දෙනවා. දිලෙන එහෙමනම් අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙගෙන යන්නේ. මම නිර්මාණය අවසන් කරපු පමණින් පෙන්වන්නම්. මේක සම්පූර්ණයෙන්ම ඔතා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ගැට ගහ ගන්න පුළුවන්. දිලිනි, ඔය අතරෙම කියන්නකෝ දුරකථන අංකය ඔබේ. මේකේ අවසාන මේක තියෙන්නේ මේ පැත්තේ. ඊට පස්සේ අපිට net සහ ribbon දාලා මේක තව අලංකාර කරගන්න පුළුවන්. මාව සම්බන්ධ කරන නම් දුරකථන අංකය 0777 67 69 020. අසරයක් අපි කියමු 0777 67 69 020. මේ ෆැබ්‍රික් වල සුවඳ හොඳට දැනෙනවා නේ. ඒකත් ඇත්තටම හරි ආස හිතෙනවා නිර්මාණය කරගෙන යද්දි. හරි දිලිනි, බොහොම ස්තුතියි. එහෙනම් බොහොම වටිනා කියලා නිර්මාණයක්, අලුත්ම අලුත් අදහසක් අපි ඔය බලාගෙන ඉන්න ප්‍රේක්ෂකීන්ට කියලා දුන්නට, දැනුවත් කරාට, ඔබේ ගුරුහරුකම් ලබා දුන්නට. එහෙමනම් ඔබට දුරකථන එමුතුමුත් දැන් එයි. ඒ නිසා ඔබට හැකි විදිහට ඒ වෙනුවෙන් උත්තර ලබා දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපි තවත් දවසක අලුත් නිර්මාණයකින් හමු වෙමු. ආයුබෝවන්. හරි, එහෙමනම් ලස්සන නිර්මාණයක මතකයක් ඔබේ හිතේ ඉතුරු කරමින් තමයි සඳදා නුගසවෙනින් අපි සමුගෙන යන්නේ. අපි විශ්වාස කරනවා අද දවසත් ඔබේ ජීවිතයට අමතක නොවන දවසක් වේවි කියලා. ඒක තමයි නුගසවෙන කණ්ඩායමේ අපේ බලාපොරොත්තුවත්. එහෙමනම් අපි අදට සමුගෙන යනවා හෙට තවත් අලුත් ආරම්භයකින්. ඔබ මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.